Sri Lanka Vanitha Vimana Dayanagana Vanitha Balagan Vuma Subhasandhyavak Alut vidiyata hitana Alut vidiyata dakina Alut vidiyata loke wenas karanna utsaha karana ape rate kaanthawa gana thamai api me katha karanne oba dan me nama hondin andunenawa Alut vidiyata hitala dakshawa tamange dakshathawayan හැකියාවන් පෙන්වන්නට උත්සාහ කරන අපේ රටේ කාන්තාවන් ඇගයන ශ්‍රී ලංකාවේ එකම ඇගයුම් සම්මාන උළෙල ශ්‍රී ලංකා වනිතා අභිමාන 2021 ශ්‍රී ලංකා වනිතා අභිමාන දයනගන වනිතා බලගැන් වුම අද අපි වනිතා අභිමාන වැඩසටහනෙන් බලන්න යන්නේ ඉතාමත්ම තරඟකාරීම තරඟ අංශයක් වෙත තමයි අපි යොමු වන්නේ සූදානම් වෙන්නේ. මේ තරඟ අංශය අපි විවිධ පළාත්වලට ගියත් බොහොම උනන්දුවක් දක්වපු තරඟවටයක් විදිහට තරඟ අංශයක් විදිහට අපිට දක්වන්න පුළුවන්. මේ තමයි ක්‍රීඩා අංශය. ක්‍රීඩාවෙන් තමන්ගේ රට ලෝකයටම ගෙන යන්න ජාත්‍යන්තර තලයේ ඔසවා තබන්න ශ්‍රී ලංකා කොඩිය ජාත්‍යන්තර තලයේ ලෙල දෙන්නට උත්සාහවන්ත වෙච්ච අපේ රටේ කාන්තාවන්ය මේ වනිතා අභිමාන 2021 මෙවර තරඟ වටේ වෙනුවෙන් සහභාගී වුණා. ඉතින් ඔවුන් සූදානම් දැන් ජාතික මට්ටම වෙනුවෙන් තරඟ කරන්නට. ක්‍රීඩාංශයෙන් රටක් ලොවක් බබලවූ ඔවුන්ව පුහුණු කරපු අපේ රටේ ප්‍රවීණ දක්ෂ විනිසුරු මඩුල්ලක් මෙවර වනිතාභිමාන තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා අංශයෙන් ඉදිරිපත් වෙන්නවා. අපි හඳුනගනිමු අපේ ගෞරවනීය විනිසුරු මඩුල්ල. සුනිල් ජයවීර හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ ක්‍රීඩා අමාත්‍යංශය. චන්දන ඒකනායක උපසභාපති ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සංගමය. පොලිස් පරීක්ෂක නිල්කා ශිරෝමාලා ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා ඔලිම්පික් විනිසුරු. මං කියවනේ ක්‍රීඩාංශය කියන්නේ හරිම තරඟකාරී අංශයක්. ඒ නිසා අද ඔබට නරඹන්න පුළුවන් වේවි ක්‍රීඩාංශයෙන් කරට කර විවිධ ක්‍රීඩාවලින් තරඟ වදින අපේ රටේ කාන්තාවන් කොහොමද තමන් පිළිබඳව අද විනිශ්චය මණ්ඩලයේ ඉස්සරහා උදම් මනන්නේ කියලා අපිට බලන්න පුළුවන්. අපි බලමු මේ අය අතරින් කවුරුන්ද ජාතික මට්ටමේදී සම්මානය අතට ගන්න කියලා. මේ වනිතාභිමාන ක්‍රීඩාංශයේ තරඟකාරියා ශ්‍රියා නිකුලවංශ මට කුඩා කාලේ ඉඳලා හීනයක් තිබ්බා. මම කවදාහරි ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් යනවා, ඒ වගේම ජාතික සහ ජාත්‍යන්තර පදක්කම් දිනා ගන්න ඕන කියලා. මම වොලිබෝල්, මලල ක්‍රීඩා, නෙට්බෝල් කියන ජාතික පුහුණු සංචිත තුනකම හිටපු ක්‍රීඩිකාවක් ලෙස මම ඔලිම්පික් ක්‍රීඩා තරඟාවලි තුනකට සහභාගි වෙලා තියෙනවා. ලෝක මල්ල ක්‍රීඩා ශූරතාවලි පහකට සහභාගි වෙලා තියෙනවා. ඒ වගේම ලංකාවේ මලල ක්‍රීඩා අංශයෙන් පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා තරඟාවලියකදී පදක්කමක් දිනාගත් එකම ක්‍රීඩිකාව හැටියට මට රිදී පදක්කමක් ලැබිලා තියෙනවා. ඒත් එක්කම ආසියානු ක්‍රීඩා උළෙලවල් තුනක් සහ දකුණු ආසියානු ක්‍රීඩා උළෙල හයක් නියෝජනය කරලා වසර 25ක් නොකැඩී තියෙන මගේ දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාව මේ වෙනකොටත් තියෙන බව ඔබ තමුන්නාන්සලා දන්නව ඇතයි මම විශ්වාස කරනවා. ඒ වගේම මම වෘත්තීයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ව්‍යාපෘති නිලධාරිනියක් හැටියට සේවය කරන අතර මම ජාත්‍යන්තර මල්ල ක්‍රීඩා සංගමයේ පුහුණුකාරිනියක් හැටියට මේ වෙනකොට පුහුණු වීම කරගෙන යනවා. වර්තමානයේ මම ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මගින් පවත්වන ක්‍රීඩා කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලා සහතික පත්‍ර හදාරනවා. ඒ වගේම මම විශ්වාස කරනවා ක්‍රීඩා කිරීමෙන් පස්සේ ක්‍රීඩාවට වගේම රටට අපි යම් දෙයක් කළ යුතුයි කියලා. ඉතින් මම ලෝකයේ බොහෝ රටවල ගිහිල්ලා ලබාගත් අත්දැකීමුත් ඒ වගේම සුනිල් සුනිල් ජයවීර මහත්මයා වගේ අයත් එක්ක මම වැඩ කරලා පෞද්ගලිකයන්ස නිලධාරිනුත් එක්ක මම වැඩ කළ ලබාගත් අත්දැකීමුනුත් හරහා මම ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් හදන්න මූලිකත්වය අරගෙන කටයුතු කරා. එහිදී මේ වෙනකොට අපි ශ්‍රී ලංකාවේ සිටින සියලුම ඔලිම්පියන්ස්ගේ සුබ සාධන කටයුතු සඳහා සියල්ල සූදානම් කරලා තියෙනවා. ඒ විතරක් නොමේ වර්තමානයේ දක්ෂතා දක්වන්න ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වැඩමුළු පවත්වලා ඔවුන්ට අවශ්‍ය ක්‍රීඩා උපකරණ ලබා දීලා තියෙනවා.
මම ජාතික තරුණ සේවා සභාවේ වසර 4ක අධ්‍යක්ෂක මණ්ඩලයේ කටයුතු කරා. අනාගතයේදී මාමිය යාමට ප්‍රථම ඔලිම්පික් පදක්ක මම මේ රටට දිනා ගන්නවා දැකීම තමයි මගේ එකම සිහිනය. ඔයාගේ රෙකෝඩ් එක ශ්‍රී ලංකා රෙකෝඩ් එක දැන් අවුරුදු කීයක් තියෙනවද? උසපැනීමේ වාර්තාව තිබ්බා අවුරුදු 16ක්. දැන් කඩුළු දිවීමේ වාර්තාව වසර 25ක් තියෙනවා. ඔව්. සවුත් ඒෂියන් එකක් තියෙනවා. සවුත් ඒෂියන් එකක් තියෙනවා. ඒක කොච්චර කාලද? දෙකටම සවුත් ඒෂියන් එකට අවුරුදු 23ක් විතර වෙන්නේ. නමුත් අනිත් එකට 25ක්. නමුත් මම ඇත්තටම ක්‍රීඩා ශ්‍රී ලංකා වාර්තාව ගත්තේ 1991. නමුත් දැනට පවතින 12.91 කියන වාර්තාව තියෙන 1996. ශ්‍රියානි, ඔබට යම් දිනක ලංකාවේ ක්‍රීඩා අමාත්‍ය ධුරය ලැබුණොත් ලංකාවේ ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ඔබගේ අදහස් මොනවාද? මම හිතනවා අපි ඉස්සෙල්ලාම කරන්න ඕන අපිට ප්‍රතිපත්ති නේ අපේ රටේ. ඉතින් අපි මේ ක්‍රීඩාවට සම්බන්ධ සියලු නිලධාරීන් අපි ගත්තොත් ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන්, ස්වේච්ඡා නිලධාරීන්, එහෙම නැත්නම් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් මේ අනාදි සියලු දෙනා එකට එකතු කරගෙන අපි මේ ක්‍රීඩා ප්‍රතිපත්ති හදන්න ඕන. ක්‍රීඩා ප්‍රතිපත්තිය හදලා අපි පාර්ලිමේන්තුවට දාලා අනුමත කරගෙන තමයි අපි ක්‍රීඩාව ඉස්සරහට ගෙනියන්න මම ක්‍රීඩා ඇමතිනිය වුණොත් මම බලාපොරොත්තු වෙන්නේ පළවෙනිම එක කරන්න. චන්ද්‍රිකා ද සිල්වා. මම වයස අවුරුදු 11 විතර තමයි බැඩ්මින්ටන් පටන් ගත්තේ. එතකොට මං ඒ කාලේ 1985 ඉඳලා 1993 වෙනකන් සමස්ත ලංකා බැඩ්මින්ටන් අන්ඩර් 13, අන්ඩර් 15, අන්ඩර් 17, 19 සිංගල්ස් වලින් ජයග්‍රහණය කරා, කියන්නේ රන් පදක්කම් ගත්තා. ඒ වගේම 1997 තමයි මම ජාතික විවෘත බැඩ්මින්ටන් තරගාවලියට සහභාගි වෙලා එදා ඉඳලා 2008 වෙනකන් මං ජාතික සූරිය වශයෙන් පත් වුණා, කේවල තරගයෙන් ජයග්‍රහණය කරා. ඒ වගේම ඒ අතරතුර කාලයේදී ජාතික මහ ක්‍රීඩා උළෙලේ උතුරුමැද පළාතෙන් සහභාගි වෙලා උතුරුමැද පළාත් කණ්ඩායම ජයග්‍රහණය කරන රන් පදක්කම් ලබා ගන්න මම සහභාගි වුණා. ඒ වගේම මගේ ජාත්‍යන්තර තරගාවලි කිව්වොත් මම පොදු රාජ්‍ය මණ්ඩලීය සහ ඒෂියන් ගේම්ස් සාෆ්ට් තරගාවලි වලට සහභාගි වෙලා තියෙනවා. ඒ වගේම 2004 වර්ෂයේ, 2006 වර්ෂයේ, 2010 වර්ෂයේ සාෆ්ට් තරගාවලිනින් කණ්ඩායම් තරගයෙන් රිදී පදක්කමත්, ඒ වගේම කේවල යුගල මිශ්‍ර යුගල තරගවලින් ලෝකඩ පදක්කම් ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ වගේම මගේ වැදගත්ම තරගාවලිය වශයෙන් මම 2013 ලෝක බැඩ්මින්ටන් ජ්‍යෙෂ්ඨ තරගාවලියේ රන් පදක්කම ජයග්‍රහණය කරා. ඒ වගේම 2002 වර්ෂයේදී පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ කේවල තරගයෙන් අවසන් 16 දෙනාට පත් වුණා. ඒකම තමයි මගේ ජයග්‍රහණයන්. ඒ වගේම මම බැඩ්මින්ටන් වලට විතරක් නෙමෙයි, මම නෙට්බෝල් තරගාවලියේ ලංකාවේ මේ ජාතික මට්ටමින් ජයග්‍රහණ කරලා තියෙනවා. ඒ වගේම ක්‍රිකට් කාන්තා එකෙන් මං ජයග්‍රහණය, ඒ කියන්නේ ඕල්රවුන්ඩ් හැටියට ඒ වගේම ජයග්‍රහණ කරලා තියෙනවා. ඒ වගේම මම ජාතික කණ්ඩායමටත් තේරිපත් වෙලා තියෙනවා. ඒ වගේම 1993 දී ජැවලින් එකෙන් අන්ඩර් 21 රන් පදක්කම ලබාගෙන තියෙනවා. චන්ද්‍රිකා ගොඩක් ක්‍රීඩා කරලා තියෙනවා. එතකොට ක්‍රීඩා පාඨමාලා, ජාත්‍යන්තර පාඨමාලා සම්මන්ත්‍රණ ඔබ කොච්චර සහභාගී වෙලා තියෙනවද, මොන මට්ටමකට සහභාගී වෙලා තියෙනවද? මම යන්නේ වර්ල්ඩ් බැඩ්මින්ටන් ෆෙඩරේෂන් එකේ BWF ලෙවල් 1 ඒක කරලා තියෙනවා. ඒ වගේම ජාතික ඔලිම්පික් කමිටුවෙන් මාව තෝරාපත් කරලා යව්වා. ඉන්ටර්නැෂනල් ඔලිම්පික් කමිටි එකෙන් හංගරි වල තියෙනවා ෆිසිකල් එඩියුකේෂන් කෝචින් කෝස් එකක්. ඒකේ මාස 3ක් මං කරා, ඒකත් මම කම්ප්ලීට් කරා. ඒ වගේම ඔලිම්පික් සොලිඩරි කෝචින් කෝස් එකත් මං ඒකත් කම්ප්ලීට් කරා. ඒ ටික තමයි මම දැනට කරලා තියෙන්නේ. එතකොට ඔයා මේ ජාතික සම්මේලනවල, ජාතික සංගම්වල ඉන්නවද, තනතුරු දරනවද? මම ඇත්තටම දැන් උතුරුමැද පළාත් බැඩ්මින්ටන් සංගමේ ලේකම් හැටියට තනතුරු ලබා තියෙනවා. ඒ වගේම මම ජාතික ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ඇසෝසියේෂන් එකේ නැෂනල් පූල් ට්‍රේනින් කමිටි එකේ මෙම්බර් කෙනෙක් විදියට වැඩ කරනවා. ඉෂාරා මදුරංගී.
1997 වර්ෂයේ අම්බලංගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයෙන් තමයි ක්‍රීඩාවට අවතීර්ණ වෙන්නේ. ඊට පස්සේ මම පාසල් මට්ටමේ තිබ්බ සියලුම කැටගරීස් කියන්නේ අවුරුදු 7න් 15 ඉඳලා මම ක්‍රීඩා කරන්න පටන් අරන් ජාතික කනිෂ්ඨ ශූරතාවලිය සියලුම කේවලංශයේ සෞ ජයග්‍රහණය කරලා 2004 වර්ෂයේදී මට අවස්ථාව හම්බෙනවා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට තේරීපත් වෙන්න. එතකොට මට වයස 14යි. 2004 වර්ෂයේ ඉඳලා 2021 මේ දක්වා මම නিত্য ක්‍රීඩිකාවක් වශයෙන් ජාතික කණ්ඩායමේ කටයුතු කරනවා. ඒ වගේම 2009 වර්ෂයේ මම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ කණ්ඩායම් නායිකාව වශයෙන් තේරීපත් වෙනවා. මේ වෙන විට අවුරුදු 13ක් අඛණ්ඩව ජාතික කණ්ඩායම් නායිකාව වශයෙන් කටයුතු කරනවා. ඒ වගේම තමයි මම දැනට ශ්‍රී ලංකා ජාතික ශ්‍රේණිගත කිරීම වල අංක 1 ක්‍රීඩිකාව අවුරුදු 13කට වඩා වැඩි කාලයක් අංක 1 ක්‍රීඩිකාව වශයෙන් කටයුතු කරනවා. ඒ වගේම දකුණු ආසියානු ක්‍රීඩාවල 4කට සහභාගී වෙලා පදක්කම් 13ක් ලබාගෙන තියෙනවා. අවසන් වරට නේපාලයේ පැවතුන දකුණු ආසියානු ක්‍රීඩාවලදී 1 රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3ක් ජයග්‍රහණය කරලා තියෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවල 4කටත් ආසියානු ක්‍රීඩාවල 2කටත් සහ ලෝක ශූරතා මෙසපොඳු තරගාවලි 10කටත් සහභාගී වෙලා තියෙනවා. 10කට ලෝක ශූරතා මෙසපොඳු තරගාවලි. ඒ වගේම මම ජාතික ශූරිය ලෙස 7 වතාවක්, ජාතික මිශ්‍ර යුගල ශූරිය ලෙස 8 වතාවක්, ජාතික යුගල ශූරිය ලෙස 8 වතාවකුත් කිරුළ ලබාගෙන තියෙනවා. ඒ වගේම ජාතික මහා ක්‍රීඩාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස 9 වතාවක් ඒ කිරුළ හිමි කරගෙන තියෙනවා. බැඩ්මින්ටන් මේ ටේබල් ටෙනිස් ක්‍රීඩාවේ දීපිකාලත් වයින කාලේ ශ්‍රී ලංකාවේ දීපිකාක 2006 මම දීපිකාක රිටය වෙද්දිත් මම ප්ලේ කරා. යා 2008 වෙනකන් ප්ලේ. එතකොට යා ජාතික ශූරියනේ. 2008 මම සර් ජාතික ශූරියනේ මම දීපිකාකව තමයි බීට් කරේ. ඔව් දැන් ඔයා ටේබල් ටෙනිස් ක්‍රීඩිකාවක් හැටියට ඔයා වාගේ ශ්‍රී දේවානන්ද ධර්මසෝකයිනේ ගොඩක් වෙලාවට ටේබල් ටෙනිස් ක්‍රීඩිකාව ගොඩක් හදලා තියෙන්නේ පැත්තෙන්නේ. එතකොට ඔයත් එක්ක ආපු අනිත් අය කවුද? අනිත් අය මගේදී හැලුණා. ගොඩාක් අය හැලුණා. අපි පාසලෙන් මේ අවුරුද්දේ තිබ්බ ඒෂියන් එකට තමයි මගෙන් පස්සේ ක්‍රීඩිකාවක් ජාතික කණ්ඩායමට ඉක්ුණේ පළවෙනි පාරට. මුතුමාලි ප්‍රියදර්ශනී මේ අවුරුදු තිබ ඒෂියන් චැම්පියන්ෂිප් එකට ෆස්ට් ටයිම් මගෙන් පස්සේ ක්‍රීඩිකාවක් ආවේ. හැබැයි ධර්මාශෝක විද්‍යාලයෙන් ක්‍රීඩිකාවන් බිහි වුණා. එතකොට මේ ඇයි මේ මෙච්චර කල් වෙන ශූරියෝ බිහි වුණ නැත්තේ මේ රටේ? කෙනවා එච්චර දක්ෂයි කියලා කියන්නේ. ඇත්තටම මම ක්‍රීඩා වෙනුවෙන් ගොඩක් කැප වෙනවා. අදටත් මගේ වයස කියන්නේ මම හැම වෙලේම හිතන්නේ එක අංකයක් විතරයි. ඒක තමයි මගේ කැපවීම. කියන්නේ ප්‍රශ්න නැතුව නෙමෙයි අපි ක්‍රීඩාව කරගෙන යද්දී බාධා ගැටලු රාශියක් එන්න පුළුවන්. හැබැයි ඒ හැම දෙයකටම ඒ අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් කෙනෙක් නිසා තමයි මම අදටත් ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩිකාව විදිහට ඉන්නේ. දැකනේ කොහොමද අපේ තරගකාරයන්ගේ හැකියාවන් කියලා. තාම ඉවර නෑ. තව තියෙනවා. කොහෙවත් යන්න එපා. අපි යන්නේ කෙටි විරාමයකට. ශ්‍රී ලංකා වනිතා විමාන දැල්නගන වනිතා බලගැන්වුම. NDB බැංකුවත් Newsfirst කණ්ඩායමත් ඔබ වෙත තිළින කරන ශ්‍රී ලංකා වනිතා විමාන 2021 දැන් මුළු රටක් මේ පිළිබඳව ඉතාමත්ම උනන්දුයි. මම දන්නවා gedara ඉඳන් නිවසේ ඉඳන් මේ වෙලාවේ බලාගෙන ඉන්න කාන්තා ඔබත් ඊළඟ වසරේදී මේ වැඩසටහන කොහොමද සහභාගී වෙන්නේ කියලා තමයි දැන් කල්පනා කරනව ඇත්තේ. ඒ ගැන බොහොම නුදුරේදීම අපි ඔබව දැනුවත් කරන්න සූදානම්. එහෙනම් ඔබ දක්ෂ කාන්තාවක්නේ. මෙන්න ඔබ වගේම තවත් ක්‍රීඩාංශයේ දස්කම් පෙන්වන තරගකාරිනිය. හයසින්තු විජේසිංහ. මම ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමට අවුරුදු 15ක නියෝජනයක් කරා. මගේ නෙට්බෝල් දිව්‍ය ගත්තොත් ක්‍රීඩිකාවක් වශයෙන් අවුරුදු 20යි. නෙට්බෝල් පුහුණුකරුවෙක් වශයෙන් දැනට අවුරුදු 35 කරමින් යනවා. එදා වගේම අදත් ලංකාවේ ඉන්න නම්බර් 1 කෝච් හැටියට ඉන්නවා. බාස්කට්බෝල් වල අවුරුදු 10ක කාල සීමාවක් මම ක්‍රීඩා කරා. ඒ අර ශ්‍රී ලංකා නියෝජනය කරමින් ආසියානු ශූරතා නෙට්බෝල් ශූරතාවලි 3කටත් වුණු කාර්යයක් වශයෙන් තවත් 3කටත් සහභාගී වෙලා තියෙනවා.
ලෝක ශූරතා තරගාවලිය දෙකකටත් සහභාගි වුණා. එහිදී ක්‍රීඩිකාවක් වශයෙන් සහභාගි වුණ නෙට්බෝල් දල්පන්දු ශූරතාවේදී දෙවන ආසියානු ශූරතාවලියේ නායිකා වශයෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ලබා දීමට ප්‍රථම වතාවට ජයග්‍රහණය ලබා දීමට හැකුණා. ඒ වගේම පුහුණුකරුවෙක් වශයෙන් 2005 ආසියානු ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට නැවතත් ජයග්‍රහණය ලබා දීමට හැකුණා. ඒ වගේම ආසියාවේ නෙට්බෝල් පුහුණුකාරිය හැටියට 2001 වසරේදී ජාත්‍යන්තර තලයේ තරගාවලියකට සහභාගී වීමට මට වරම් ලැබුණා. ඒ වගේම ක්‍රීඩිකාවක් වශයෙනුත් ඒකබද්ධ ආසියානු කණ්ඩායමට ක්‍රීඩා කිරීමට මට හැකුණා. ඒ වගේම ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් කණ්ඩායමේ උපනායකක් වශයෙනුත් ශ්‍රී ලංකා බාස්කට්බෝල් පාසල් කණ්ඩායමේ උපනායක සහ නායිකාවක් වශයෙනුත් ශ්‍රී ලංකා පාසල් කණ්ඩායමේ අවුරුදු 4ක්ම පාසල් කණ්ඩායම නියෝජනය කරා. ඒ වගේම මම ඇකඩමික් ගැන බැලුවොත් මගේ ඇකඩමික් ලෙවල් 3 ඉන්ටර්නැෂනල් නෙට්බෝල් කෝච් කෙනෙක්. ඒ වගේම එන්කැප් 3 ජෙනරල් කෝචින් ඊට අමතරව මම කරලා තිනවා. ඒකත් එන්කැප් 3 එක මම පාස් කරලා තිනවා. ජාත්‍යන්තර වශයෙන් විනිසුරුවන්ගේ ලෙවල් 1 එක ඒ වගේ පාස්. නෙට්බෝල් රජිනක් නේ? ඔව්. නෙට්බෝල් රජින කියන්නේ මම ක්‍රීඩා කරපු කාලේ එක දිගටම හැම ටූර්නමන්ට් එකේම නෙට්බෝල් රජින වුණා. බෙස්ට් ගෝල් ඇටැක් වුණා. ඒක මම ඒ කාලේ දිගටම රැකගෙන ගියා. අද මම හිතන්නේ මේන්ටෙනන් කියන එක තමයි වැදගත්ම එක. අලුත් දැනුම ගන්නමින් අප්ඩේට් වෙමින් ඒ දැනුම අනිත් අයට ලබා දෙන්න උත්සාහ කරන එක තමයි මගේ උත්සාහය. මගේ ලොකුම බලාපොරොත්තුව ශ්‍රී ලංකාවට ඉතාම හොඳ දෙවන පෙළක් සහ තුන්වන පෙළක් ක්‍රීඩිකාවන්ට පෙර පුහුණුකරුවපත් කරන. මොකද පුහුණුකරුව හරිමාර්ගය ගියොත් තමයි අපිට ක්‍රීඩිකාව ලැබෙන්නේ කියන මතේ මම තරයේ ඉන්නවා. ඔබතුමිය කතා කරගෙන යද්දි දැන් කවද හරි දවසක ඔබතුමියගේ මේ අත්දැකීම් ඔය සියලු දේවල් එක්ක මේ රටේ ක්‍රීඩාව වෙනුවෙන් තියෙන වැදගත්ම අමාත්‍ය ධූරය ක්‍රීඩා අමාත්‍ය ධූරය ඔබතුමියට කවද හරි දවසක ලැබුණොත් මේ ක්‍රීඩාව දිනු කරන්න ඔබතුමියගේ අදහස් මොනවාද? මම හිතනවා ඇත්තෙන්ම පරිපාලනයේ ගොඩක් අකටයුතුකම් වෙනවා. එතනට එන අය ඉතින් අපි ඒ ක්‍රමය වෙනස් කරන්න නම් ඒක පොදුවේ හැමෝම එක තැනකට එන්න ඕනේ. ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් මම ඇත්තටම ක්‍රීඩිකාවන්ට ආචාර ධර්ම පද්ධතිය, පුහුණුකරුවන්ට ආචාර ධර්ම, පරිපාලනයට ආචාර ධර්ම පද්ධතියක් ඇති කරනවා. ඒ ඊට පස්සේ එතනින් ඒගොල්ලන්ව ඉදිරියට ගෙනියන්න උත්සාහ කරනවා. ඒ වගේම ක්‍රීඩිකාවන්ට අපි මීට වඩා යටිපතුල් පහසුකම් දෙන්න ඕනේ, පුහුණුකරුවන්ට දෙන්න ඕනේ. ඒ වගේම දේශපාලනයෙන් තොර පරිපාලනයක් ඇති කරන්න ඕනේ. නෙට්බෝලට පමණක් නෙවෙයි හැම මේකටම. ඉතින් මම එතනදි තරයේ කියා සිටිනවා ක්‍රීඩා ඇමතිවරයා වශයෙන් කිසිම දේශපාලනයට ක්‍රීඩාවට කිසිම තනතුරකට ඉඩ දෙන්නේ නැහැ. චතුරංග ජයසූරිය සර්, මම චතුරංග ශානිකා වීරරත්න ජයසූරිය. මගේ පාසල කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය. මම පාසල් කාලේ කැලණිය ශ්‍රී ධර්මාලෝක මධ්‍ය මහාවිද්‍යාලය. සර්, මම පාසල් කාලේ දක්ෂ මනල ක්‍රීඩිකාවක්. මගේ පාසල් කාලය තුළ මම සමස්ත ලංකා උසපැනීම දුරපැනීම තුම්පින්ම කියන ක්‍රීඩා තුනම ජයග්‍රහණය කරලා තියෙනවා. ඊට පස්සේ 2010 වසරේ තමයි මම නෙට්බෝල් ක්‍රීඩාවට අවතීර්ණ වෙන්නේ මගේ පාසල් කාලයෙන් පස්සේ සර්. එතනින් පස්සේ 2010 ඉඳලා 2021 මේ දක්වා මම ජාතික කණ්ඩායම නියෝජනය කරනවා ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. ඒ වගේම 2018 වර්ෂයේ ආසියානු ශූරතාවේ ජයග්‍රහණය කරපු කණ්ඩායමේ නායිකාව මම. 2019 ලෝක ශූරතා තරගාවලියට යන කණ්ඩායමේ නායකත්වය දරන්නේ මම සර්. දැනට මම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධිකාරීලත් නිලධාරිනියක් ලෙස සේවය කරනවා සර්. ඔයා දක්ෂ මල්ල ක්‍රීඩිකාවක් ඉත්වෙලා ඉති. ඇයි මල්ල ක්‍රීඩාව අතහැරලා නෙට්බෝල් වලට ගියේ? සර්, මල්ල ක්‍රීඩාව මම තනියම කරපු ක්‍රීඩාවක්. මගේ දක්ෂතාවය මට achieve කරන්න පුළුවන් දේ මම තීරණය කරනවා. නමුත් සර්, මගේ අවශ්‍යතාවය තිබුණේ කණ්ඩායමක් නියෝජනය කරලා සාමූහිකව ඒ කණ්ඩායමත් හසුරුවාගෙන ලංකාව වෙනුවෙන් ජයග්‍රහණයක් ලබා ගන්න සහ නෙට්බෝල් ක්‍රීඩාවට මම පුංචි කාලේ ඉඳලා ගොඩාක් ආස කරා. මගේ පාසලේ හොඳ කණ්ඩායම් ක්‍රීඩාවක් නෙට්බෝල් කියන්නේ. එහෙම ක්‍රීඩා කණ්ඩායමකට මට ක්‍රීඩා කරන්න බැරි වුණා පාසල් කාලේ. ඉතින් සාමූහිකව ජයග්‍රහණයක් කරා යන්න තමයි මගේ අරමුණ වුණේ. දැන් ඔයාට චතුරංගනේ, ඔයාට නෙට්බෝල් ක්‍රීඩාවෙන්
ඔගුල ආසියාතික මට්ටමේ ජයග්‍රහණ ලබාගත්තේ 2018 විතරද? නෑ සර් මම 2012 සිල්වර් මෙඩල් කියන අනුශූරතාවය ලබා ගත්තේ. 2014 අනුශූරතාවය. මුලින්ම සර් 2009 මම ජාතික කණ්ඩායමට ඇවිල්ලා නැති කාලේ 2009 ආසියානු ශූරතාවය ජයග්‍රහණය කරපු ඒ පත්‍රවල ගිය විසර ඒව දැකලා තමයි මට ගොඩක් මාසාව ඇති වුණේ නෙට්බෝල් ක්‍රීඩාවට එන්න ඕනි කියලා. ඊට පස්සේ අවුරුදු 9ක් ගියාට පස්සේ තමයි මම ආසියානු ශූරතාවය ජයග්‍රහණය කරන කණ්ඩායමට නායකත්වය දීලා ආසියානු ශූරතාවය ලබා ගන්නේ සර්. ඔබ මොනවාද කරලා තියෙන්නේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ, එතකොට කෝචින් කෝසස්, පාඨමාලා ඔබ මේ කාලෙ වෙනකොට කරලා තියෙනවද? සර් මම දැනට ජාතික ඔලිම්පික් කමිටිය එකේ කරපු ස්පෝර්ට්ස් පරිපාලනය කියන ෂෝට් ලෙවල් 1 කෝස් එක කරලා තියෙනවා. ඊට අමතරව සර් මම දැනට මම තාම නෙට්බෝල් ගිව් අප් කරන්න අදහසක් නෑ. මගේ 2022-23 කියන අවුරුද්දවල ආසියානු ශූරතාවයේ ලෝක ශූරතා තරගාවලිය දෙකම සහභාගී වෙලා තමයි මම නෙට්බෝල් ගිව් අප් කරන්න අදහස් කරන්නේ. ඊට පස්සේ සර් මම මගේ කෝචින් පැත්ත පටන් ගන්නවා සර්. ලෙවල් 1-2 කියන කෝසස් කරලා ජාතික පුහුණුකාරණිය කියන මට්ටම දක්වා යන්න මම බලාපොරොත්තු වෙනවා සර්. උතුර, දකුණ, නැගෙනහිර, බස්නාහිර ඔය මොන පළාතේ ඔබ ඉපදුනත් ඔබ දක්ෂ කාන්තාවක් නම් අපිට මග හැරෙන්න විදියක් නැහැ. ඒ තරම් වනිතාභිමානි පිළිබඳව දැන් ඔබ විශ්වාසයෙන් ඉන්නේ කියලා අපි දන්නවා. ඉතින් වනිතාභිමාන තරගාවලිය තිබිච්ච ඉතාම සුවිශේෂීම අංශයක් බවට පත් වුණේ අපි ගියා පළාතෙන් පළාතට. ඔබත් සමහර අපේ වැඩසටහනක සහභාගී වෙන්න ඇති. අපිටත් හමු වුණා විවිධ දක්ෂතා තියෙන කාන්තාවන් විවිධ පළාත්වලට ගමන් කරද්දී. ඒ වගේම තමයි උනන්දුව තියෙන, හැකියාව තියෙන හීන දකින කාන්තාවන්ට කොහොමද තමන්ගේ හීන සඵල කරගන්නේ කියලා අපි ඔබට විවිධ වැඩසටහන් සහ උපදේශ මාලා ඒ වගේම පාඨමාලා ඔස්සේ පැහැදිලිත් කළා. ඉතින් NDB බැංකුව වගේම ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියත් මේ සඳහා අපිත් එක්ක අපේ ගමට එකතු වෙලා හිටියා. ඉතින් මේ විදිහට පළත් 9ම ගමන් කරද්දී පළත් 7ක තොරතුරු ඔබ දැක්කා. තව පළත් 2ක් මෙතරුයිනේ. අපි යන්න සූදානම් වෙන්නේ ඒ පළත් 2කේ තොරතුරු මොනවද කියලා හොයලා බලන්න. මෙරට දිරිය කාන්තාවන් ඇගීම වෙනුවෙන්ම Newsfirst NDB බැංකුව එක්ව සංවිධානය කරන ශ්‍රී ලංකා වනිතා විමාන 2021 තරගාවලිය උතුරුමැද පළාත් කාන්තා දිනේ හා තරගාවලිය පසුගිය 22 වනදා පොළොන්නරුවේ සිටි සෙන්ටර් ශාලාවේදී පැවැත්වුණා. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පැවැත්වුණු වනිතා විමාන පළාත් තරගාවලිය සඳහා සීමිත පිරිසක් එක් කරගන්නේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින්. ලංකාවේ කාන්තාවට ඇති හැකියාව, ශක්තිය සහ විභවය නිසි ලෙස කළමනාකරණය කළා පාවිච්චි කරොත් 2025 වෙද්දී ඇමරිකානු ඩොලර් බිලියන 20ක් වසරකට අපේ දළ ජාතික නිෂ්පාදනයට එක් කරන්නට පුළුවන් බව ප්‍රකට පර්යේෂණ ආයතනයක් වන මැකන්සි ග්ලෝබල් ඉන්ස්ටිටියුට් ආයතනය පුරෝකථනය කළා තියෙනවා. අපි මේ මුහුණ දී සිටින අභියෝගයෙන් රට ඉහළට ඔසවා තිබීමේ කාර්යයට දායකත්වය ලබා දෙන්න කාන්තාවට බාර දෙමු. 1979 ඉඳලා 90 වෙනකන් මහා බ්‍රිතාන්‍ය පාලනය කරපු මහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය වෙච්ච ප්‍රකට දේශපාලන නායිකාව මාග්‍රට් තැචර් වරක් කිව්වා, යමක් කිව යුතු නම් එය පිරිමියෙකුට බාර දෙන්න, වැඩක් කළ යුතු නම් එය කාන්තාවකට බාර දෙන්න කියලා. අපි ගත්තොත් රටක ආර්ථිකය රඳා පවතින්නේ ග්‍රාමීය ආර්ථිකය මත. ඒතර ග්‍රාමීය ආර්ථිකය රඳා පවතින අපේ පවුල් සංස්කෘතිය පවුල් ආර්ථිකය. අපි හැරිලා බැලුවොත් අපේ කුඩා කාලේ අපේ පවුලේ ආර්ථිකය කවුද කළමනාකරණය කරන්නේ? මවද, එහෙම නැත්නම් පියාද? මං හිතන්නේ අපේ රටේ 90%කට වැඩි ප්‍රමාණයක් පවුල් සංස්කෘතියේ ආර්ථිකය කලපනා කරන එකනේ මව කාන්තාව. බැංකුවක් හැටියට අපි ඔබ අපනයනය කරා යොමු කිරීම සඳහා අපි ජයගව ශ්‍රී ලංකා නමින් නව වැඩසටහනක් ආරම්භ කළා කියලා. මොකද රටේ ඉන්න සුළුහා මධ්‍යම කර්මාන්තකරුවන් වගේම අපේ වනිතාවන් ගොඩක් නිෂ්පාදනය කටයුතු යොමුවන වගේම අපේ වගකීමක්, අපේ ජාතික වගකීමක් හැටියට අපි හිතන උන්ව අපනයනය කරා යොමු කිරීම. එමගින් මේ අපිට දෙන ඩොලර් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. වනිතාභිමානී වැඩසටහන පරත්තක පවත්වන අට
පළවෙනි පරාතේ විදිහට උතුරුමැද පරාතේට ඇවිල්ලා උතුරුමැද පරාතේ කාන්තාවන්ගේ අභිමානය වැඩි කිරීම සම්බන්ධයෙන් ගන්න උත්සාහය සම්බන්ධයෙන්ම ප්‍රධාන වශයෙන් ප්‍රත වශයෙන් මම සිරස මාධ්‍යාලයට එවගේ එන්ඩිබී බැංකුව වෙත අපේ දිස්ත්‍රික්කයේ ප්‍රණාමය ස්තුතිය පුදු කරන්න කැමතියි. රාජ්‍යාත්‍යන්තරයකට ආවොත් එහෙම සේව සඳහා අලුතින් පත්ති මල්ල කලාව ඒ කණ්ඩායම 180ක් කණුවක් නියෝජනය වෙන්නේ කාන්තාව. ලංකාවේ සේවාංශයට වැඩි වැඩියෙන් කාන්තාවන් නිපුණ අවස්ථාවක ඒ විතරක් නෙවෙයි කර්මාන්ත අංශයට අනිකුත් අංශවලට ලෝකේ දායකත්වය ක්‍රමක්‍රමී වැඩි වෙන අවස්ථාවක මම හිතන ඔවුන්ගේ අභිමානය වර්ධනය කරන්න ඔවුන් ප්‍රේරණය කරන්න අභිප්‍රේරණය කරන්න මෙබිනි වේදිකාවක් තැනීම ඉතාම වැදගත් සේසනක්. උතුරුමැද පළාත් අවසන් වටේ සඳහා තෝරාගැනුණු තරගකාරියන් අතුරින් ජාතික තරගයේ සඳහා ජයග්‍රාහිකාවන් තෝරාගැනුණේ ප්‍රවීණ විනිසුරු මඩුල්ලක් යටතේ. ශ්‍රී ලංකා වනිතා විමාන උතුරුමැද පළාත් තරගාවලියට සමගාමීව කාන්තා වැඩමුළු සම්මන්ත්‍රණ හා කාන්තාවන්ටම වින් වූ වෙළඳකුටි රැසක් දිනේ පුරා පැවැත්වුණේ දිරිය ලියන් තවදුරටත් ශක්තිමත් කරමින්. විවසාය තරුණ නායිකා සුවේච්ඡා සේවා අධ්‍යාපන ක්‍රීඩා පරිසර කළමනාකරණ ඇතුළු කාණ්ඩ 10ක් යටතේ තෝරාගත් ජයග්‍රාහිකාවන් එදින සන්ධ්‍යාවේ ඇගීමට ලක් කෙරුණා. මෙම ජයග්‍රාහිකාවන් ජාතික මට්ටමේ තරගයේදී උතුරුමැද පළාත නියෝජනය කරනු ඇත. මෙ අතර නැගෙනහිර පළාත් කාන්තා දිනිය හා තරගාවලිය පසුගිය සෙනසුරාදා මඩකලපුව ඇමරිකන් මිෂන් ශාලාවේදී ඉතා සාරතකව නිමා කිරීමට අපට හැකිවුණා. නැගෙනහිර පළාතේ වනිතා විමාන අවසන් වටේ සඳහා තෝරාගැනුණු තරගකාරියන් හා දිරියලියන් සීමිත පිරිසක් පමණක් මෙම අවස්ථාවට එක් කරගැනුණේ පවතින සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින්. මෙරට ආර්ථිකයේ සවිබල ගැන්වීම සඳහා දායක වන දිරියලියන් පළාත් මට්ටමින් ඇගීමට ලක්කර නව ව්‍යවසායකින් දැයට දායාද කරමින් ඔවුන් රටේ ආර්ථික වර්ධනය සඳහා සක්‍රියව දායක කර ගැනීම ශ්‍රී ලංකා වනිතා විමාන වැඩසටහනේ ප්‍රමුඛ අරමුණයි. ඒ සඳහාම සංවිධානය කළ වැඩමුළු හා සම්මන්ත්‍රණ රැසක් නැගෙනහිර පළාත තුලත් අප ක්‍රියාත්මක කළේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සහයෝගයද සමගින්. දිරියලියන් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් වෙළඳකුටි රසක්ද කාන්තාවන් සඳහාම වෙන් කරදීමට අපට හැකිවුණා. ප්‍රවීණ විනිසුරු මඩුල්ලක් යටතේ තෝරාගැනුණු තරගකාරියන් ඉදිරියේදී ජාතික මට්ටමේ තරගයේ සඳහා මුහුණ දෙනු ඇති. වනිතාභිමාන 2021 අවසන් මහරාත්‍රිය පිළිබඳව තමයි දැන් ඔබ බොහොම උනන්දුවෙන් ඉන්නේ කියලා අපි දන්නවා. ගිය වසරේ ඔබේ අවසන් මහරාත්‍රිය ඔබ නැරඹුවා නම් නෙළුම් පොකුණ රඟහලේ ඉතා දැවැන්ත සම්මානනීය සන්ධ්‍යාවක් පිළිබඳව ඔබේ මතකයේ ඇති. එහෙනම් අපි බොහොම නුදුරු දිනකදීම ඒ ජාතික මට්ටමේ උණුසුම් දැවැන්ත සම්මාන උළෙලත් එක්ක ඔබව හමු වෙන්න සූදානම්. අපි මේ අද දැක්කේ අවසන් තරඟ වටය වෘත්තීය සහ ආයතනික අංශයේ පළාත් නමයමත් අපි දැන් හොයලා පිරික්සුම් කරලා දක්ෂතා පිරිපුන් කාන්තාවන් හොයාගෙන අවසන්. දැන් ඒ කාන්තාවන් සහ වෘත්තීය මට්ටමේ කාන්තාවන් වගේම අපේ රටට සේවයක් කළ ජනප්‍රිය ඒ වගේම ප්‍රවීණ කාන්තාවන් සහ විශිෂ්ට කාන්තාවන් එදිනට ඇගයෙනු ඇති. එහෙනම් ඒ දවසත් එක්ක අපි ඉක්මනින්ම හමුවෙමු. මේ නම ඔබේ මතකේ තියාගන්න. මේ ශ්‍රී ලංකා වනිතා විමාන 2021. ශ්‍රී ලංකා වනිතා විමාන දැන් නගන වනිතා බලගැන්වුමා.